හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන 24 වනදා දිවයිනට පැමිණෙන බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පවසනවා. විඥාන ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට අද කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදී ඔහු මේ බව පැවසුවා. Russia ve Sri Lanka hitapu thanapathi Udayanga Veerathunga mahata ada peravaruve prakashayak laba dima sandaha aparadha parikshana departamentuwata peminiya Sri Lanka guwan hamudawata migyana meladi ganimedi American dollar million 7ak savad lesa pariharane kaleyai siddiya sambandhen sidu karana vimarshanayakata adalawai ohu ada mema prakashaya laba dunne pasuge yuda samayedi Sri Lanka guwan hamudawata athyawashya M24 wargiye migyana 4ak genwimedi ehi atharamedi kolesa medihat wemin migyana pravahaneedi saha alut wediyawedi modal savad පරිහරණය කළ බවට වීරතුංග මහතාට විරුද්ධව චෝදනා එල්ල වුණා. ආ, අපි ඔක්කොම ඉන්නේ. මොකද? ඈ? අද මොකටද ආවිස? මං ආව නෑ දැව බල යන ආව. අධිකරණයෙන් කිව්වා ඇවිල්ලා කට උත්තරයක් දෙන්න කියලා. කට උත්තරයක් දුන්නා. නිලධාරිතේ එකක් එහෙම දීලා, ටොපියක් එහෙම දීලා සැලකුව හොඳට. ඒ කට උත්තර තියනවල තියෙන එකම කාරණාවක්වත් අද උසාවියලට ඉදිරිපත් කරන්නේ නැහැ. හැබැයි උසාවියලට ඇවිල්ලා ආපහු අර යහපාලන කාලේ වගේම බොරු කියනවා. මගේ ගිනුම් දැන් මාස 87ක් තිස්සේ අක්‍රිය කරලා තියෙනවා. ඒ අක්‍රිය කරලා තින්නේ මිච්ඡෝදනාවට සම්බන්ධව ගනුදෙනු උදල් මගේ ගිනුම් වලට ඇවිල්ලා තියෙනවා කියලා. අද ඇවිල්ලා මං කිව්වා පුළුවන් නම් මේ මාස 87ක් පරීක්ෂණ කරපු අතර ඒ ගනුදෙනුවට අදාළ එක ඩොලර් එකක් හරි හම්බුණාද කියලා හොයලා උසාවියට කියන්න. මම හොඳටම දන්නවා මේ මිග් ගනුදෙනුව එදා ඒ අවශ්‍යතාවය අනුව ගුවන් හමුදාව සිදු කරා. මම ගනුදෙනු කරේ නැහැ. මං වගේ දේශපාලන පරිගැනීමකට ලක් වෙච්ච ගොඩාක් අය ඉන්නවා. ඒ කිසි කෙනෙකුට ගෝඨාභය දුන්නේ නැහැ. සාධාරණ ඉෂ්ට කරේ නැහැ. ගෝඨාභයට අමතක වුණා. මුල අමතක වුණා. තමන්ගේ සහෝදරය අමතක වුණා. මහින්ද රාජපක්ෂ කියන චරිතයේ එක චුට්ටක්වත් ගැවිලා නැහැ ගෝඨාභය කියන චරිතය. අන්න එතනයි වැරදුනේ. එම සියලු වියදම් ඔහුගේ පෞද්ගලික මුදලින් කරනු ලබන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. කෙසේ වෙතත් ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍ය බන්දුළු ගුණවර්ධන මහතා පැවසුවේ මෙවන් අදහසක්. ලංකාවේ ජනාධිපති වර්ණ 50ට අනුව රටේ සිටපු ජනාධිපතිවරයාත් ඉන්න ජනාධිපතිවරයාටත් හිමි වරදාන වරප්‍රසාද පිළිබඳ නීතිමය විධිවිධාන තිබෙනවා. හිටපු ජනාධිපතිතුමෙක් අභාවප්‍රාප්ත වීමෙන් පසු ආර්යාවටත් එවැනි ආරක්ෂාව සැලසීම පිළිබඳ වගකීමක් මේ අතර පිහිනුම් ශුර ජූලියන් බෝලින් සහ ව්‍යාපාරික ජොනතන් මාටින් ස්ටයින් වන අයද අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. ඒ පසුගිය නවවනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දිවසට ගිනි තැබීම සහ ඉදින සිදු වූ ප්‍රචණ්ඩකාරී ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දීමටයි. මම දවසම මෙතන හිටියා. මුලින්ම දැනෙන්නේ කොමඩත් සීඑටි ගියා අපිට නොමාව ඉන්ටර්වියු කරපු ඔෆිසර් ඉදාත් හොඳින් කතා කරා. මම දැන් අන්තිමට බලන්නේ අර දැන් ජනාධිපතිගේ ගෙදර සිද්ධිය ගැන ඒකට අපිට යම් කිසි විදිහකින් අපි ඒකට අවුල් වෙලා තිබ්බද නැද්ද කියන එක මගේ මම පළවෙනි වතාව මම හිතන අන්තිම වතාව බලමු කට උතර දෙන එක මට පේන ඉතින් ප්‍රශ්නයක් නැහැ මගේ ප්‍රශ්නයක් තියෙනවා නම් මගේ වැරද්දක් තියෙනවා නම් මම පිළිගත්තා ගන්නවා දඬුවම ඒක ලොකු දෙයක් නෙමෙයි ඉතින් ප්‍රශ්නයක් නැහැ අපි දන්න අපේ වැරද්දක් නැහැ කියලා